ආයබුවන් දුලපුතාලට තුනහතර ශ්‍රණි සඳහා ඉතාමත් වටිනා ආදර්ශ රචනාකිීපයක් අපි මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පොත් කියවීම පොත් කියවීම දැනුම ලබා ගැනීමට හැකි හොඳම මගකි කියවීම මිනිසා සම්පූර්ණ කරයි යනුවෙන් කියම නක්ද තිබේ. පොත් කියවීමෙන් දැනගන්නා කරුණු අප ජීවිත ආලෝකමත් කරයි. අපි බලු මේ රචනාව කියල තියන කරුණු ටික පලමනියට කියන්නේ පොත්කේවීම දැනුම ලබාගැනීමට හැකි මඟක් කියලා. එහෙමනේද පොත්පත් කියවීම තුළින් අපිට ලබාගන්න පුළුවන් දේවල් බොහෝමයක් තියෙනවා. හොඳ කරුණු යහපත් කරුණු විධ තොරතුරු අපි දැනම වැඩි කරන්න පුළුවන් හඟාරු පොත්පත්කේවීමගේ අපිට දැනගන්න පුළුවන්. ළගට මේ පොත්පත් කියවීමම ඇති අපිට සම්පූර්ණ වෙන්න එහෙම කියම නක් තියනවා කියවිීම මිනිසා සම්පූර්ණ කරයි කියල කියන්න ඒක නිසා කියවීම තුළින්ම බොහෝම කරුණු රැස් කර ගන්න පුළුවන් බව තමයි ඒකින් කියවෙන්නේ ඒවගේමිතුන්වෙනියට කියන කරුණ පොත් කියවීමෙන් දැන ගන්නා කරුණු අපේ ජීවිතය ආලෝකොමත් කරයි ඒ කියන්නේ උත්වල තියෙන විවිධ තොරතුරු යහපත් දේවල් අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ජීවිතයේ යහපත් පැත්ත උදාවෙන විදියට නේද එක තමයි මේ ආලෝකු මත් කරයිගේ අදහස් කරන්නේ. දුම්රිය දුම්රිය ගමන් කරන්නේ රේල් පේලි මතය දුම්රිය බාණ්ඩ බොහොමයක් කෙනයා හැකි මගීන් බොහෝ පිරිසකට ගමන් කළ හැකි වානයකි. දුම්රිය ගමන් කරන්නේ කාල සටහන්නකට අනෝය අපි බලමු ඒ රචනාව ගැන දුම්රිය සාමාන්‍යෙන් ගමන් කරන්නේ ගොඩ බිමේඋනත් රේල් පිළිමත නේද අනිත්වාහන ගොඩ බිමේ තරපාරි ගියට දුම්රිය යන්නේ නෑ තරපාරි දුම්රියට විශේෂ පාරක්තියෙනවා රේල් පීලි එතුකොට පලවෙනි කරුණ කියවෙන්නේ එක ගැන දෙවැනි කරුණ විදියට දුම්රිය කිව්වෝම ඉතාමත් විශාලයිනේද දිගයි විශාලයි ඒක නිසා මේක බාන්්ඩ ගොඩ් ගෙනයන්න පුළුවන් ඒක මුලකු ප්‍රයෝජනය ඒ වගේම මිනිස්සු ගොඩකට එකසරේ ගමන් කරන්න පුළුවක් පාහනයක් තමයි මේ දුම්රිය ඒ වගේම දුම්රිය ගමන් කරන පිළිවෙලක්තිෙනව නේද දුම්රේ හැම තිස්සේම නෑ හැම මොහෝතෙම නෑ ඒකට ගමන් කරන්න යම් කිසි කාලස ටහනත්තියෙනවා ඒ කාල වෙන් කරල තියෙනවා මේ මේ වෙලාවට තමයි දුම්රිය පටන් ගන්නේ දුම්රියයායි මත් අවසාන වෙන්න මේ වෙලාවට එහෙම කාල්තටහනක් පේනවා. කාල්තටට අනුව ගමන් කරනවා කියලා කියන්නේ ඒ නිසා. ඉර මුළු ලොවට මාලෝකයේ ලබාදමින් ස්තැමදා හිමිදිරි උුදයේම ඉරපායායි ගස්වැැල් වැඩීමට සතුන්ට හා මිනිසුන්ට ජීවත්වීමට ලිය නැතිවම බැරිය අහසේ ඇති ප්‍රධානතම වස්තුවක් වන ඉර හිරු සූර්ියයා දිනමින දිනකර යන නම්වලින්ද හඳුන්ුවයි බලන්න ඉරගැන තියෙන මේ කරුණු ටික හරීම වැදගත් මුළු ලෝවට මා ලෝකයේ ලබා දින්න කවුද ඉ නේද ඉරනැත්තමේ මුළු ෝකම කලුවරයි ඉර පායලටම උදේ පාන්දරම හිමිදිරු උදේසනම කියන්නේ ඒක එය පාලලා ආවතමයි මුල්්ලෝක මාලොකමත් වෙන්නේ. දෙවනි කරුණ ගස්වල් වැඩීමට සතුන්ට මිනිස්සුන්ට මේ හැම්ම දේටම ඉරණැත්තං බෑ නේද ඉරේලිය වශ ජහිරේලිය නිසා තමයි ගස්සැල් හොඳින් වැඩෙන්නේ අපේ හැම වැඩක්ම කරගන්න මිනිස්සුන්ට වගගේම සතුන්ටත් ඉරෙලිය ඉතාමත් වැදග. තුන්මනිකරුණෙන් කියන්නේ ඉරට තියෙන සමාන පදටිකක් නේද. විධ නම්වලින් අඳන්නනෝ ගාක් නම්තියනෝ ඉරට සමාන පද විදියට හිීරු සූර්යා දිනමින දිනකර කියර මේ නම් ටික සමාන පද විදියට තුනහතර දල පුතාලට මතක තියාගන්න පුළුවන්. ගුවන්්‍යානය ගුවන්්‍යානය නිපද වූයේ රයිට් සහෝදරයන් විසිනේ. අහසේ පියාසර කරන එය රටකින් රටකට ඉතා ඉක්මනින් ගමන් කරන වානයකි. ගුවන්්‍යාණයේ බාණ්ඩ බොහෝමයක් ප්‍රවාහණය කළ හැකි අතරම මගින් රාශියකටද ගමන් කළ හැක. ගුවන්්‍යායේ නිපදවල තියෙන්නේ රයිට් කියන සහෝදරයන් විසින් එක කියන්නේ ගුවන්්‍යාණය හදල තියෙන්නේ නේද මේ රයිට් කියයන්න සහෝදරයන් විසින්. ඊළඟට මේ රටකින් රටකට යන්න පුළුවන් නිතාමත් වේගීෙන් ගමන් කරන වාහනයක් ඒ වගේම ගුවන්්‍යානයේ බාණ්ඩ බොහොමයක් මගින් රාශියක් එක වර ගමන් කරන්න පුළුවන් ප්‍රවාහනය කරන්න පුළුවන්. ප්‍රවාහනය කරන්න පුළුවන් කැන බාන්් බොහෝමයක් පුංගා එකසරේ ගෙන යන්න පුළුවන් කියේනෙක. ඒ වගේ මයි මිනිස්සු බොහුමයකට දත් එකසරේ ගමන් කරන්න පුළුවන් වාහනයක් විදිරමි ගුවන්යානය සැඳුරන්න පුළුවන් මී මැස්සා මී මැස්සා යනු ඉතා කඩිසර සතෙකි. ඌූ මලින් මලට පියම්බා පැනිිරැගෙන ගොස් මී වද සාධයි මීමස්ථා රංචු වශයෙන් සමගීින් ජීවත්වෙන කෘමියකි අපි බලමී රචනාව ගැන මී මැස්ස කියන්නේ ඉතාමත් කඩිසරයි නේද පුංචි ඕගොල්ලොගේ මීමැස හරිම කඩිසර සතක එක හොඳව ලක්ෂණයක් ඊළඟට එයා මලින් මලට පියාබල යනවා පියාම්බල ගිහිල්ල මොකද කරන්නේ මල් පැන අරගෙන ගිහිල්ලා මී වද හදනවා නේද මී වද සාධනවා වගේ ප මීමස්ස කියන්නේ රංචු විදිට ඉන්න සම්මගෙන් ජීවත්වෙන කෘමියෙක් ඔර ලෝස්තුව එක ඔර ලෝසුව අපට වේලාව බලා ගැනීමට උදවවේ දෙක ඔර ලෝසවෙෙහි පැයකටුව මිනිත්ති කටුව සත්පර කටුව ලෙස කටු තුනක් තිබේ. විවිත් පාටින් විධ හැඩයෙන් තිබෙන ඔරු ලෝසුව සෑම නිවසකම බිත්තියේ තැනක සවිකර තිබෙන්නේ එහි ඇති වටිනා කම නිසාය හර වටිනා රචනාවක් නේද ඔරු ලෝසුව ගෙන කියන්නේ ඔරු ලෝස අපිට වෙලා බලා ගැනීමට කුඟාක්ක දව්වෙන අවශ්‍ය මයිනයේද වෙලා බලාගැනීමට එකත්මයි පලවෙිනිකරුණ කියන්නේ දෙවනි කරුණ රලෝසව තියනවා කටු තුනක් පැයකටුව මිනිත්තු කටුව තත්පර කටුව කටතුන හඳුනගන්න ඕනේ. ඊළඟට මේ ඔර ලෝසුව හැම ෙදරකම තියනවා. ඒක පාටම එකඒ හැඩේෙන් ඔර ලෝසු තියෙනවා නේද හැම ගෙදරකම බිත්තියේ ගාක් විලාට සවිකරල් තියනො හැමෝට පේන විදියට මොකදේ ඒ තරම් එක වටිනාකමින් වැඩි. දහම් පාසල එක වර්චමානයේ සෑම ගමකම දහම් පාසල් බිහිවී තිබේ. දෙක. තුළින් ලබන අධ්‍යාපනයට අමතරව දහම් කරුණු කියාදීම හා ජීවිතය යහමඟට යොමු කිරීමට කරුණ කියා දෙන්නේ දහම් පාසල මගින තුන පාසලට මෙන්ම දහම් පාසල් ෑමටත දරුවන් එකසේ උනන්ඩුවීමෙන් ගන්න නැන බෙලෙන් යුතු දරුවන් රටට බිහිවේ. බලන්න ඉතාම වටිනා රචනාවක් ඒක දහම් පාසල ගැන නේද කියන්නේ. වර්තමානය හැම ගමකම දහම් පාස තියෙන මේ වෙනකොට හැමගමකම් පාහි දහම් පාසල් උගක් බිහිවෙලා තියෙන එකත් දෙක් නෙමි ගම්බල දහම් පාසල් බොහොමයක් බිහිවෙලා තියෙනවා. පාසල තුරෙන් දූල පුතාලට ලැබෙනවා දැනුම නේද එතුකට දහම් පාසල තුරින් ලැබෙන්නේ දහම් කරුණු යහපත් ජීවිතයක් ගොඩ නඟා ගන්න අවශ්‍ය කරුණ තමයි දහම් පාසලෙන් කියල දෙන්නේ. එතකොට මේ පාසල වගේම දහම් පාසලටත් යන්න පුතාල එකගේ මොනන්ද වෙන්න ඕනේ එහෙමොනොත් තමයි. අධ්‍යාපන පැත්තෙන් දියුණු ඒවගේම ගුණවත් දරුවෝ රටට බිහිවෙන්නේ ගමේ පොල එක ගමේ පොල සතියේ යොදාගත් දෙනෙක තෝරාගත් ස්ථානයකදී පැවැත්වේ දෙක එහි වෙලෙන්ඩෝ සහ බඩුගන්නු මොනගැසි කඩිසරව විළදාම් කටයුතු සිදුකරති තුන ඉතා ලාභදායිමිලට එලවලු පලතුරු හා විවිධ දෑ ලබාගත හැකි ගමේ බොහෝ දෙනා සහභාගිවන තැනක් ලෙස ගමේ පොළ දැක්විය හැකිය. බලුම පළවිණිකරුණ ගමේ පොල හැමදාම නෑනේද. ඒක සතියේ යම් කිසි දවසක් තෝරගෙන අන්නේ දවසට තමයි නිශ්චිත ස්ථානයකදී. තෝරගත් ස්ථානයකදේ හැමදෑයිම පැවැත්වෙන්නේ. ඒ වගේම තමයි ගමේ පොලේ වෙලින්දු එතකොට බඩු ගන්න අය ඒගුළු මොුණගෙහිලා ඉතාම කඩිසරව ඒ වැඩ කටිතුවල යෙදෙනවා ගමේ පොලට යන්නේ හුඟක් අය ලාභ නිසා බඩු ඇයි ගමේ දේවල් විකිණෙන්නේ හුඟක් වෙලාට ගමේ අලුත් එලවලු පලතුරු ඒවගේ විධ දේවල් පලාවර්ග අන්නේ ඒ වගේ දේවල් ලාබෙට් ගන්න පුළුවන් ඒවගේම ගමේ හැමෝම හුඟාක් වෙලාවට සහභාගි වෙන ැක් දියට මේ පොල හඳුනාගන්න පුළුවන්. මගේ සුරතලා. මගේ සුරතලා නමින් කිටී ඉතාමත් කුඩා පූස් පැටවෙකි. දෙක ලාදුමුරු පැහයෙන් යුතු කිටී කිරිබීමට ඉතාප්‍රිය කරයි. තුන නිතරම සෙල්ලමය දෙන කිටී මාළඟ දැබටිමින් සුරතල් වෙයි ි සුරතලෙක් කියන තමයි මේ රචනාව කියවෙන්නේ බලම අපි පලවෙනි වාක්‍යගනම් සුරතලා කෞද කියලා අදුරන්නල දෙන යිස්සල්ලම නේද එය කොඩා පෝස් පැටියෙක්යා නම්ම කිටි දෙවනයට කියන්නයාගේ පාට සහයා කන්න බොන දේවල් ේද එයා ලාදුම්පුරු පාටයි ඒ වගේම කිරිබොන්න හකා කැමති තුන්වෙනියට කියන්නේ කොහොම දයා ගැන එයා සෙල්ලං කරනවා ඒ වගේම හැමතිස්සෙමයා තමල්ලඟ දැවටමින් සුරතල් වෙන බව තමයි ඒක පවසල තියෙන්නේ. බලන්න මැවිල පේනවනේද ලස්සන පුංචි පෝස් පැටියෙක් වඩුවා එක වඩුවා ඇද පොට්ු මේස අල්මාරි වැනි ලී වඩු සහදයි. දෙක වඩුවා වැඩ කරන ස්ථානය වඩු මඩුව නමින් හැඳින්වේ තුන. සිදු හැඩයක් නැතිලී කප්පා විධ හැඩයොදා අලංකාර ලෙස ලීබඩු සෑදීමට ඔහුට හැක. බලුම මේ රචනාවෙන් කියන්නේ කවුරු කෙනෙද වඩවා. හරිම ප්‍රයෝජනවත් පුද්ගලේ නේද පලවෙනියට කියන්න එයා හදන දේවල් ඇඳ පුට්ටු මේේස අල්මාරි ඒවගේ විවිධ වූ නානප්‍රකා ලීබඩු තියනවා. හැම ලී බඩුවක් මහ දන්න මේ වඩුව තමයි මූලික වෙන්නේ. ඊඟට අඩුව වැඩ කරන ස්ථානය අපි නමක් කියනවා වඩු මඩුව වඩු මඩුව තුම්වෙනියට බලන්නයා කරන වැඩගෙන කියීලා තියෙන හැටි කිසිදු හැඩයක් නැතිලී ඒ කියයනි බලන්න ගස්වලින් කපන විදධ ලී කෑලිවල කිසිම හැඩයක් නෑ නේ ද මහා විසාාල ලී කොටන් කප්පලා ඉරලා මැනලා නේද මේවලින් හදනව ඉතාමත් අලංකාර විදියට විවිධ ලීබඩු හොඳයි යහහි නම් මේ වගේ ඉතාමත් වටිනා කරුණු ඇතුළත් පාඩම්කි යි හමුුවේ මොපි.